යාලුවනේ අයිබෝන් කලාපලින් පස්සේ මම අද මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ඔයාලට ඒත් කලාවක් ගැනම කියලා දෙන්න තමයි රන්සල් චිත්‍ර නිර්මාණය අලුත් දෙයක් නෙවෙයි රජ කාලේ ඉඳලා එන දෙයක් එතකොට කොහොමද මේ පන්සල් වල චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ මොනවද වර්ණ එතකොට ඒව හදාගන්නේ කොහොමද නැත්නම් ඔක දැනට කඩේ තියෙන දේවල් වලින් ද අඳින්නේ ඒ ශිල්පිය කරලා තින්නේ කොහොමද කියලා විස්තර ඇතුව මම කියලා දෙන්නම් අපි පන්සලට යමු දැන් දැනටත් මම යන ගමන් ඉන්නේ එක්ගල්ලෝයේ රජමහා විහාරයක තියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හරි නඩබන් තියෙන තැනක් අපි යන් ගිහලා බලමු ඉතින් මේ වීඩියෝ එක බලන්න ඉවර වෙනකන් ඔයාලට එකෙන් ඇත්තම ගන්න දෙයක් තියේ මොකද මේ බිත්තියක් මත චිත්‍රයක් අඳින හැටි මේ අපේ දේශීය දේවල් වලින් ඇතරම් වටිනවා ඒ නිසා මේක බලලා ඉවර වෙලා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න subscribe කරන්න thank you right මම කිව්වා බිත්තිය මතුපිට ඉස්සෙල්ලම අපි යම් දෙයක් ආලේප කරගන්නවා කියලා අන්න ඒ දේ තමයි මේ ඒ කියන්නේ බිත්තියක් අපරාදු කරලා ඉවරුණාට පස්සේ අපි ඉස්සෙල්ලම අල්ලියාදු කියන ද්‍රව්‍ය තමයි ගාගන්නේ. මේ තියෙන අල්ලියාදු තුනී කරගන්න මෙන්න මේ දොරණ තෙල්. හරි? මේ දොරණ තෙල්. මේ වගේ දොරණ ගහෙන් ගන්න තෙල්. අපි දේශීයව අපේ ගස් වලින් මේ තෙල් ගන්න. එතකොට මේ තෙල් දාලා මේක කලවම් කරගන්නවා. අපි අපිට මේ පින්සලෙන් ගන්න පහසු වෙන පරිදි. මේ විදිහට සාදාගෙන තමයි අපි බිත්තියේ මේක ගාගන්නේ. ඉන් පසුව ඒක ගාලා සති දෙකක් පමණ අපි තියනවා වේලෙන්න. වේලුන් නැතුව අපිට ඒ උඩ නැවත චිත්‍ර අඳින්න බෑ මොකද ඊට පස්සේ තින්ත හරියට අල්ලන්නේ නැහැ සායම් වර්ග අල්ලන්නේ නැහැ අර සුදු පාටත් එක්ක මේකෙන් සුදු පාටත් එක්ක මේ කලවම් වෙනවා ඒ නිසා සති දෙකක් පමණ තියලා වේලුවට පස්සේ තමයි අපි ඒ මත චිත්‍ර අඳින්න සූදානම් කරගන්නේ මෙන්න මේව තමයි වේලත් වර්ග අද මේක පවුඩර් එකක් විදිහට තමයි තියෙන්නේ මේ වදක් වෙනයිදි මේ කහ පාට. දැන් හැම වර්ණයක්ම තියෙනවා. මම මේ සාම්පල් ටික තමයි පෙන්නන්නේ. මේ තද කහ, තැඹිලි, රතු ආදි වශයෙන් හැම පාටක්ම තියෙනවා. ඊටසේ මේ වර්ණ අපි සාදගන්නේ මම අර කිව්ව දොරණ තෙලෙයි දුම්මලයි ඉදාලා හදනම කියලා ඝනකම ද්‍රාවණයක්. මෙන්න මේ තියෙන්නේ ඒ ද්‍රාවණය. ඔයාලට පේනවා ඇති ඉතාමත් ඝන ද්‍රාවණයක් තියෙනවා. මේ මෙන්න මේ විදිහේ උකුලට තමයි තියෙන්නේ මේක තමයි අපි සායම් වලට යම්සි ප්‍රමාණයක් දාලා කලවම් කරගන්නේ ඒක තමයි රන්සලක චිත්‍රයක් අවුරුදු 100ක් 200ක් හෝ ඊට වැඩි කාලයක් රඳාපවතින හේතුව මෙන්න මේ ද්‍රාවණෙත් එක තමයි මේ සායම් වර්ග අල්ලලා බිත්තියට තද වෙලා තියෙන්නේ ඒක තමයි මේ මේ මේක එකම රහස එතකොට ඒක මේක හදන්නේ දොරණ තෙලුයි දුම්මලයි ඒකට කලවම් කරලා හොඳයි දැන් පැහැදිලිද කොහොමද කියලා එහෙනම් අපි බලමු ඉස්සරහට කොහොමද දැන් මෙතනින් එහාට අඳින්නේ කියලා මෙන්න මේ ආකාරයෙන් තමයි අපි චිත්‍රයක් ඉස්සෙල්ලම බිත්තියක් මත ඇඳගන්නේ දැන් මම මේ කරනවා වල පේනවා ඇති ඒ කියන්නේ මම පොඩ්ඩක් ඉස්සෙල්ලා පෙන්සලෙන් මාක් කරලා පස්සේ දෙවෙනුව මේ හයිලයිට් කරගන්නවා මේ බ්‍රෂ් එකකින් එතක ඒ කියන්නේ අපිට වර්ණ යොදා ගන්න පහසු වෙන්න දැන් බලන්න මෙන්න මේ ආකාරයට තමයි අපි ඒ විදිහට චිත්‍රයක් ඇඳගන්නේ මම පෙන්නන්නම් ඒ වගේ ඇඳගත තව කොටස් කීපයක් හරි ආදරණීය දැන් අපි ඊළඟට කරන්නේ අපි රැඳගත් චිත්‍රය මත මෙන්න මේ ආකාරයට වර්ණ යොදා ගන්නවා. හරි බලන්න අපේ ශිල්පියා මේ කරන විදිය මෙන්න මේ ආකාරයෙන් ඒ පසුබිම මත අපි ඇඳගත් රේඛාව ඇතුළත මේ ආකාරයෙන් පළමු අපි වර්ණ යොදා ගන්නවා. ඉන්පසු වේලුණාට පසු නැවත වරක් මෙම වර්ණ යොදාගෙන තමයි අපි ඒක ෂේඩින් කරලා ලස්සන චිත්‍රය විදියට රූප රාමුවක් නිර්මාණය කරන්නේ. එතකම් අපි ඔබ බලාගන්න මෙන්න මේ ආකාරයෙන් තමයි මේ වර්ණ යොදන්නේ. දේශීයව නිෂ්පාදනය කරපු තෙල් සායම් වල නිර්මාණයේ බිත් සිතුනම් වල අපූර්වත්වය දැන් ඔබට බලාගත හැකි බලන්න ඉදිරි රූප රාමු වල මේ කල්පයන් වගෙන මම සඳහන් කරා
ඔබට ප්‍රශ්නයක් මොනවද තියෙනවා නම් මට කමෙන්ට් කරන්න මම උත්තර දෙන්නම් එහෙනම් බොහොම ස්තුතියි